කොහොමද යාළුව හැමෝටම මොනවාද අපි ආවා ඩුබායි මෝල් එකට යංකෝ ඇතුළට ලස්සන ලස්සන තැන් ටිකක් පෙන්වන්න ඉතින් මම දන්න විදිහට මේක තමයි ලෝකේ තියෙන ලොකුම දෙවෙනි shopping mall එක. මේක ඇතුලේ හැම brand එකකම වගේ shops තියෙනවා. ඔගොල්ලෝ මේ දකින්නේ ඩුබයි මෝල් එක ඇතුලේ තියෙන අන්ඩර්වෝටර් සූ එක. මේක බැලුව බැලමත් නම් ලොකු මාළු ටැංකියක් වගේ. හරිම ලස්සනයි. මේක ගැන කිව්වොත් මෙතන ෂාක්ස්ලයි, ස්ට්‍රින්ග් වේස්ලයි 400කට වැඩියෙන් ඉන්නවලු. ඒ වගේම මාළු විශේෂත් 140කට වඩා ඉන්නවලු. ඒ වගේම තමයි මේක ඇතුලේ ඔයගලන්ට underwater activities උත් කරන්න පුළුවන්. ඒ කියන්නේ diving, snorkeling, එතකොට fish feeding, ඔයගොල්ලෝ මෝරුත් එක්ක පීනන්න පුළුවන්. මේ දකින්නේ ඔයගොල්ලෝ diving කරන කට්ටිය. ඒගොල්ලෝ මෙතන පුරුදු කරලා තමයි අර ලොකු මාළු ටැංකිය ඇතුළට දාන්නේ. මෙන්න කිඹුලේ නෑ නෑ එයාට පණ තිබ්බේ නෑ හැමෝම ඉතින් ෆොටෝ ගත්ත නිසා අපි දෙන්නත් ගිහලා ෆොටෝ එකක් ගත්තා මේ තැන හරිම සුන්දරයි ගොඩාක් දේවල් බලන්න තියෙනවා අපි දැන් යන්න යන්නේ අයිස් රින්ක් එකට මගේ මහත්තයාගේ තිබ්බ ආසාවක් තමයි මෙහි ඇවිල්ලා ස්කේට් කරන එක ඉතින් ඔන්න එයා මෙතන ස්කේට් කරන්න ගියා හැබැයි ඕගලන්ට පේනවද දන්නේ නැහැ එයා අර කෙරෝලේ ගිහිල්ලා වැටුණා ඉතින් එයාට පුරුදු නැහැනේ කොහොමද try කරලේ මං කිව්වා වගේ එයාගේ ඉතින් කකුලට මොනවාද වෙලා දැන් ඉතින් යුරු යුරුව වීඩියෝ කරන්නත් කෙනෙක් නැහැ පුංචි පුංචි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ඉතින් ඔයගලන්ට දාන්න බලන්නකෝ ඔන්න අපි තවත් ලස්සන තැනකට ආවා. ඉතින් ඩුබායි වල ස්වභාවික දියඇලි නැහෙනේ. ඒවලට ආදේශකයක් විදිහට තමයි මේ දියඇලි නිර්මාණය කරලා තියෙන්නේ. මේකට කියන්නේ මිනිස් දියඇල්ල කියලා. ඒ වගේම මේ දියඇල්ල මීටර් 24ක් උසින් යුක්තයි කියලා තමයි කියන්නේ. ෆයිබර් ග්ලාස් වලින් මූර්ති කරලා තියෙන මේ මුතු කිමිදුම්කරුවන් ජලයට පයින් ආකාරයේ තමයි මේකෙන් අර්ථවත් ගන්නලා තියෙන්නේ. ඒ වගේම මේ ස්ථානය උදේ 10 ඉඳන් මධ්‍යම රාත්‍රී 12 වෙනකම් විවෘත කරලා තියෙනවා. අපි දැන් මේ යන්නේ මං ආසම තැනකට. මම මෙතන ඉන්න මේ වෙලාවේ මේ විනාඩි කීපය ගත කරන්න මා ආසයි. හැබැයි ඒකට තව චුට්ටක් වෙලා තියෙනවා. ඉතින් අපි නම් එතකන් මේ ඉස්සරහින් තියෙන ලෝකයේ උසම බිල්ඩින්ග් බලන්න. ඔයගොල්ලෝ කවුරුත් දන්නවනේ මේ තියෙන බර්ජ් ඛලීෆා එක. ඒක තමයි ලෝකයේ උසම බිල්ඩින්ග්. ඒ වගේම අයිෆල් කූණ වගේ 3 වාරයක් ඒක උසයි කියලා තමයි කියන්නේ.
ඉතින් යාළුවනේ මං හිතනවා ඕගොල්ලොත් මං වගේම මේ මොහොත විඳින්න ඇති කියලා. එහෙනම් නැවත හමු වෙනතුරු ඕගලන්ට සුබ දවසක්.